සත්‍යය වසන් කිරීම තරම් අපරාධයක් තවත් නැහැ කියලා ප්‍රසිද්ධ කියමනක් තියෙනවා. රටක ජනමාධ්‍යක ප්‍රධානතම වගකීම සත්‍ය හෙළි දරව් කිරීම. සියත මාධ්‍ය ආයතනයට ගිනි තබා අදට වසර දොළහක් සපිරෙනවා. රටක් පවතින කළුණු හතරෙන් එකක් ජනමාධ්‍යය. අපේ රටේ පසුගේ දශක කිහිපය තුළ සිදු වූ එකදු ජනමාධ්‍යවේදී ගාතනයකට හෝ ගිනි තැබීමට අදාළව අදවන දෙෙක්. නීතිය ක්‍රියාත්මක වී නැ. සත්්‍යේ වසන්කිරීම තරම් අපරාධයක් තවත් නැත කියලා ප්‍රසිද්ධකීමනක් තිබෙනවා. රටක ජනමාධ්‍යියක ප්‍රධහනතම වගකීම සත්්‍යේ. හෙළි දරව්කිරීම සියත මාධ්‍යායතනයට ගිනි තබා අදට වසර දොළහක් පිරෙනවා. රටක් පවතින කුළුණු හතරෙන් එකකුං ජනමාධ්‍යිය. අපි රටේ පසුගේ දර්ශක කිහිපේතුළ සිද වූ එකදදු ජනමාද්‍යවේදී ගාතනයකට හෝ ගිනි තැබීමකට අදාලව කවදාවත් නීතිය ක්‍රියාත්මක වී නැහැ. අත්තඩංගුවට ගත්ත කෙනෙකුත් නැහැ. විදහයකය ව්‍යවස්ථාදායිකය අධිකරණය සහ ජනමාධ දෙෙක්කයන කුළුණු හතර මත තමයි රටක් පවතින බව විශ්වාස කරන්නේ. එසේම ජනමාධ්‍යයක ප්‍රධහනතම වගකීම සත් එෙහෙළිදරව් කිරීම. සත්‍යය හෙළිදරව් කිරිේදී බොහෝ ජනමාධ්‍යිවේදීන්ට සහ ජනමාධ්‍ය ආයතන වලට රිජු සහ වක්‍ර තර්චනයන්ට එදාසේම අදත්න් හෙටාත්න් මොහුණදීමට සිදුවනවා මයි සත්‍යය හෙළිදරව්වීම බොහෝ විට දිරවන්නේ නැත්තේ විද්‍යායකයට සහ ව්‍යවස්ථාදායකේටයි අපේ රටේ නම් විධායකේ යනු ජනාධිපති व්‍යවස්ථාදායකයේ කියන්නේ ඔය පාර්ලිමේන්තුවේ ඉන්න දේශය විසි පහටට සත්‍යය හෙළිදරවවීම වැලක්වි සඳහා බොහෝ විට විදහයකේ සහෝ ව්‍යවස්ථාදායක ආශිර්වාද ඇතිව රජු මර්ධනය ක්‍රියාත්මකයි. පැහැරගෙනයාම මරාදැමීම අතුරු දහන් කිරීම සේම මාධ්‍ය ආයතනවලට ගිනි තැබීම ඒ අතර ප්‍රදහනයි. ආසියාවේ එවැනි අපරාධ ඉතිහාසයක් ඇති භයානකම රට ශ්‍රී ලංකාවයි. අපේ රට තුළ බ්‍රිතානය පාල නවදේදි පවා. විවිධ ජාත්‍යන්තර සම්මුතින් ක්‍රියාත්මක වෙලා තියෙනවා ඒ මාධ්‍යනි දහස සඳහා. යම්ප්‍රමාණයකට හෝ එකල මාධ්‍යනි දහස ක්‍රියාත්මක වුණා නමුන් අප ජනරජයක් වූදා සිට මාධ්‍යනි දහස අභියෝගයට ලක්වන්නට වුණා. ඉතිහාසේ ඇත් ඇ යනකොට වෛද්‍ය වික්‍රමසිංහගේ ජනශක්තිය පුවත්පත තහනම් කිරීම දක්නට ලැබෙනවා. එසේමයි එක්දහසම සය හැට අටේදී ඇත්ත පුවත් පතට සාපරාදී චෝදනා එල්ල කිරීම තවත් එක් අවස්ථාවක්. එක් දහස් නමසය හතලිස් හතේදී නිදහස පුවත්පතේ කතරු සෝමවීර චන්ද්‍ර සිරව අත්අඩංගුට ගැනීම වැනි අවස්ථා ගණනාවක්න් අපරටේ මාධ්‍ය මර්ධනය ඉතිහාසය තුළ දක්නට ලැබෙනවා ජන මාදේදේයස. අදහස් ප්‍රකාශකිරමේ අයිතිය රටතුළ ශක්තිමත් නීති දහරාවකින් ව්‍යවස්ථාපිතව තිබෙනවා ඒ ඇත්ත නමුත් ප්‍රායෝගික තලයේදී මේ යථාර්ථයක් නෙවෙයි දෙදස් පහේ දෙදස් දහයේ මෙන්න මේ කියන කාලේ පමණක් මාධ්‍යවේදින් තිස්සු. ුන් දෙෙකුව අතුරු දහන් කරපුරාටක් මේේක මාධ්‍යවේදින් දොලොස් දෙනෙකුට ජීවිත අහිමි කරපු රාටාක්ං. ලසන්ත වික්‍රමතුන්ග සේම ප්‍රගීත් එක් නැලි ගොඩාත්න් ඒ අතර ප්‍රමුmukaයි. ඒ වගේ මයි දෙදස් දහ ඒ ජෝලිත් තිහ අප සේත ආයතනයට ගිනි තබනු ලැබවා ඒ අලියම එකයි තිහට පමණ එල්ල වූ එම මැර ප්‍රහාරය සහ ගිනි තැබීම සඳහා ආයුද සන්හදද පිරිසක් එක්කුණා. සියත පිහිට ලතියෙන්නේ අධි ආරක්ෂිත කලාපයක. අර්ලේ ගහම අන්දිරේ ගංගාරාම විහාරස්ථානය ලංකාදීප විජේ පත් පතා එතනය සහ, මෝබිඩෙල් ප්‍රධහනකාර්යාලයත් මේ අප සීමාවේ පිහිට ල තිබෙනවා. එවන් අධි ආරක්ෂිත කලාපයකට ඇතුළු වී පහරදි ගිනි තැබූ කිසිවෙකුවත්න් අද්ද වෙනකං අත්තඩංගොට ගෙන නැහැ. සිර සමාධ්‍ය අයතනයටත් එවැනිම මැර ප්‍රහරයක් එල්ලව වුණා ඒ දෙදස් නමේ චවනවාරයදී එදා සියත අප මාධ්‍ය ආයතනය සතුව තිබූ ෘපියල් කෝටි ගණන කොප කරන ඒ ගිනි තැබීමෙන් විනාශ වුණා අපආයතනය නාිකා හයිකන් සමන්විතයි සියත TV සි Fම් ස්ටා ටැමල් TV සහ FM ඉග්‍රීසි මමාධ්‍ය ගවාන දලී නාලි කාලෙස කිස් Fම් සාහ රියල් රඩියෝ ක්‍රියාත්මකයි මේ සියලු දෙවල විකාශක යුතු ඇ හිටිය අ ේශ. දැඩි උත්සාහයක් ධර්මින් සභහපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයතුන් කාර්ය මණ්ඩලයාත් එක වන්නව වැඩකිරීම තුළ යළි නැගී සිටින්නට හැකවුණා පොලිස් සුනකයින් රස පරික්ෂකින් සීයිඩ කොම්පං්ඥවීදිය පොලිසිය තාමත් සියතට ගිනිී තැබූ අයව හොයෙනවා පුදුමයි නේද. දෙදස් පහ දෙදස් දහයි අවදියදී මාධ්‍ය නිදහස අතින් ලෝකයේ දූෂිතම රාජ්‍යය බවට ශ්‍රී ලංකාව නම් කෙරුණනා එහලා ලෝක ප ජාතන්ත්‍රක රටවල් එකසේ අසුවක් අතරින් ශ්‍රී ලංකාවට හිමි වුණේ එකසය හැට්ට පස්ව නිස්ථානය කියලා මත්තක තබා ගන්න. දෙදස් පහළුවේදී යහපපාලනයක් ඉල්ලා සිටි වත්මන් චනපති රණල් වික්‍රමසිංහතින් අද ඉන්න මෛත්‍රපාල සිරිසේ නතුන් වේදිකා දෙදරන්න කෑමර දුන්නා. ඒ ගහතනය කළ අතුරු දහන් කළ පහරදිමට ලක් වූ මාධ්‍යවේදීන් සේම මාධ්‍ය ආයතනද මතක් කරමින්. තම යහපාල රජයක් ඇටතේ යුක්තිය ඉටුකර. වට එදා ඔවුන් සಪತವුණ නමු ಮොನ ಯುක්ತಿಯದ. ಕොහමದ ರಾජ ಪක්್ಷಳ ರ හිව ಯುක්್ති ටතු කරන්න නද. ತರು ಿතුරು මತ ಮಿතුරು ರಾජಕಪරು ಸෙಟ್ಟಿಯೋ ಸෙට್ಟ එක ಉඩින් ಹතුರು ಯಟින් ಮಿතුುරು නිසා. එ අයගේ රාජකීය පැලන්තිය කවදාවත්න් හිරේ විලංගුව වැටෙන්න්නේ නැහැ. එනිසා ඇත්තර්ම සිද්ධ වුණේ යහ පාලනය හුදු ලේබලයක් බවටම පත්වනාා සේමාවනාා. කිසිදු අයෙකුට සාධාරණය ඉෂ්ට වුණේ නැහැ. පිතාම පැහැදිලිවකිව යුක්තක් තිබෙනවා. දෙදස් පහ දෙදස් දහය. මේ කාලේ එකදු සිද්ධියකට හෝ අදාළව අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන නැහැ. දැන් මේ දවස්වල අරගලකරුවන්ව කැරලිකරුවන්ව, පැසිෂටවාදී අපරාධකරුවන් බවට පත්කොට, ගුවන්යානා තුළ දිපවා කුදලගෙන එන්න පුළුවන් අතිේශයේ දක්ෂ පොලිසියක්, රහස් පොලිසික්, අපරාධ විමර්ශකින් ඉන්න රටක් නේද මේේක. දෙදස් පහා දෙදස් දහය ඉඳලා එකදු අතුරුදදහන්වීමකට, ගාතනයකට පහරදීමකට ගිනි තැබීමකට අදාලව, අදද වෙනකන් කිසිවෙකු හෝ අත්තළංගොට ගැනීමට පොලිසිය අසමත් වනේම, අර කුළුණු හතරෙන් භයානකම කළුණු දෙකවන විදහයකේ සහ විවස්ථාදායකය ජනමාදිවේදීන් ඝාතනයේ අතුරුදහන් කිරීම සහ. නේ ගිනිතැබීම් පිටුපස සිට්න නිසා බවට ආය අමුතු නිර්වචන අවශ්‍යන්න හැනේද. දැන් අදවන විට මේ රජු මර්ධනයට අමතරව රේටින් මිත්‍යාව හරහාද උවෙළඳ දැන්වීම් බෙදයාම ඔස්සේද මාධ්‍ය මර්ධනයක් වක්්‍රව ක්‍රයාාත්මකබනවා. ඉතාම ආසන්න ටෙලිවැකියකින් ශාක්ෂි සහිතව රේටින් මිත්‍යාව ගැනත් කතා කරන බව කියන්නට කැමති. අප මරාදැඹුවද අප නගන හඬ සත්්‍යනම් එය සදාකල් පවතිනු ඇත කියලා අද ටෙලිවැකිය. අवස කරോ.